එන හැම සාම්පලයක්ම හැම පරීක්ෂණ කරන පරීක්ෂණ ස්ථානයකදීම එදිනෙදා පරීක්ෂණ කටයුතු නිමවල රිපෝට් එළියට දෙනවා. දැන් ඊයේ දවස වෙනකොට 12000කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා පරීක්ෂණ කළා තිබුණා. ඒක වෛද්‍ය පරීක්ෂණ ආයතනය ගත්තාම ආයතනේ 7500කට වැඩි වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුල විතරක් මේ වෙනකොට පරීක්ෂණ කරලා තියෙනවා. මේ ජනාධිපති කාර්යසාධක බලකායත් එක්ක ජනවාරි මාසේ 24 වෙනිදා විතර තමයි අපි මේ ගැන කතා කරන්නේ. එතකොට අපිට රෝගියෙක් හම්බෙලත් නැහැ. 27 වෙනිදා රෝගිය හම්බෙනකොට ජනාධිපති කාර්යසාධක බලකාය දෙපාරක් රැස් වෙලා. එතකොට අපිට තියෙන ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ඉතාමත් ඉහළ මේ තාක්ෂණික සහ විද්‍යාත්මක ප්‍රවේශයක් රෝග වසංගත රෝග මර්ධනය කිරීම. ඒ නිසා පළවෙනි රෝගියාගේ ඉඳලම රෝගේ ව්‍යාප්ති වීම මනා කලමනාකරණයකින් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම ආපු හින්දා තමයි අපිට අර පිටරටවල වගේ පුළුල්ව පරීක්ෂණ කරන්න නැතුව සැලැස්මක් ඇතුව මේ රෝගීන් වෙන්නේ නැති එක අඩු කරගෙන ගිහිල්ලා තමයි පටන් ගත්තේ. දැන් අවශ්‍යතාවය මත වෙනකොට පරීක්ෂණ වැඩි කරන්න ඕනේ. දැන් ඒක ඇත්තටම වෙනවා දැන්. දැනට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඇතුළු ලංකාවේ හදලා තියෙන සියලුම ආයතන තුල එදිනෙදා අපිට හම්බ වෙන සාම්පල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. සාම්පල් එවන එක තීරණය කරන්නේ ඇත්තටම වසංගත රෝග විද්‍යාඥ ඒකකේ සහ රෝගීන්ගේ සැක කරන පුද්ගලින්ව පරීක්ෂා කරන විශේෂඥ වෛද්‍යරුන් හෝ ඒ පරීක්ෂා කරන තීරණ ගන්න වෛද්‍යවරුන්. ඒ සම්බන්ධයේ තීන්දුව තීරණත් නිකන් අර කට කතාවට අපි කරන්නේ නැහනේ. ඒවට විද්‍යාත්මක හා තාක්ෂණික කාරණා තියෙනවා. සාමාන්‍යයෙන් මේ මීට සති දෙකකට ඉස්සලා තිබුණට වැඩිය 3 ගුණයක් විතර දැන් පරීක්ෂණ කරනවා. ඒකෙත් අපිට උපරිම ධාරිතාවයේ තියෙනවා 1000 ඉක්මෝල දවසකට කරන්න මේ වෙනකොට ඒක තවදුරටත් වර්ධනය වෙයි. අවශ්‍යතාවය අනුව ධාරිතාව වැඩි කිරීම හෝ පරීක්ෂණ කරන ප්‍රමාණය වැඩි කිරීම කරන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පවා සියලුම කාර්ය මණ්ඩල එකතු වෙලා පැය 24ම කරන්න අපි සූදානම්. අපි කණ්ඩායම් දැනට 5ක් ලෑස්ති කරලා තියෙනවා. තාම කණ්ඩායම් 3යි වැඩ කරන්නේ. තව කණ්ඩායම් 2ක් ඉන්න. කියන්නේ දෙගුණයකට ආසන්න වැඩි කිරීම හැකියාව අපිට තියෙනවා. පරීක්ෂණ සඳහා කට්ටල වෙන ප්‍රමාණය අනුව මේක වැඩි කරන්න පුළුවන් ඇත්තටම.